දැන් නායකතුමා පැමිණිච්ච වෙලාවේ මෙතන පකල අද ආණ්ඩු කරන පාලක පක්ෂයේ ප්‍රබලයෝ කීප දෙනෙක්ම අද අපේ සමග ජන බලවේගයේ සමාජිකත්වයේ ලබා ගත්ත හැටි අද අපි දැක්කා. මේක දකිනකොට මේ සිද්ධිය විතරක් කියලා මමයි කතාව අවසන් කරගන්නම්. මට මතක් වෙන්නේ නැවතත් වරක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ව. එතුමාගේ අන්තිම මැයි දින කතාව මට මතක් වෙන්නේ. එතුමා මොකද්ද එදා මැයි දින කතාවේදී කිව්වේ? එතුමා අවසන් හුස්ම හෙලන්ට පෙර අවුරුද්දේ එතුමා ගෝල් ෆේස් පිටියේ මැයි දින රැස්වීමේ කතා කරනකොට එතුමා කිව්වා, අද බණ්ඩාරනායක මහත්මයා ජීවත් වෙලා හිටියා නම් අද එතුමා යන්නේ කැම්බල් පිටියේ මැයි දින රැලියට නෙමෙයි, මේ රණසිංහ ප්‍රේමදාසගේ ගෝල් ෆේස් පිටියටයි එන්නේ කියලා කිව්වා. ඇයි එහෙම එතුමා කිව්වේ? එතුමා කිව්වා, ප්‍රේම බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලෙදී එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මේ රටේ පුංචි මිනිස්සු වෙනුවෙන් ඇතිකළ යුතු වෙනස්කම් සඳහා ලොකු අරගලයක යෙදලා හිටියා. නමුත් ඒ අරගලයේ ජය ගන්න එතුමාට බැරි වුණා. අවසානයේදී එතුමා එක්සත් ජාතික පක්ෂය දාලා ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා. එදා බණ්ඩාරනායක මැතිතුමාට බැරි වෙච්ච දේ මම අද කරලා තියෙනවා. අද මම කරමින් සිටිනවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් තුලින් කියලා ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වා. ඒකයි අපි තීරුම් ගත යුත්තේ. අද මේ රටේ දේශපාලනයේ ප්‍රගතිශීලී බලවේගය සමගි ජන බලවේගය පමණයි. මේක අපි මේ පණිවිඩය අපි රටට ගෙන යා යුතුව තියෙනවා. ගජමිතුරු ධනවාදයක් මෙතන නැහැ. ප්‍රතිගාමී ප්‍රතිපත්ති මෙතන නැහැ. අපේ පක්ෂයේ ව්‍යවස්ථාව කියවල බැලුවොත් අපේ පක්ෂයේ ව්‍යවස්ථාව කියනවා, සමගි ජන බලවේගී ව්‍යවස්ථාව කියනවා, අපේ න්‍යායපත්‍රය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායපත්‍රයයි කියලා. අද ලෝකේ ආර්ථික අතින් ප්‍රාතිහාර්ය ප්‍රාණ රටවල් මේ ගමනට ප්‍රවේශ වෙලා තියෙනවා අපි දකිනවා. අද ලෝකේ අන්ත වමක් නැහැ. අද ලෝකේ අන්ත දකුණක් නැහැ. අද චීන දිහා බලන්න. චීන ජනගහණයෙන් පීඩිත පන්තියෙන් 50%ක් මධ්‍යම පන්තියට උසස් කරගෙන තියෙනවා. වියට්නාමයේ ඇමරිකාවේ පරම හතුර හැටියට ඇමරිකාව තමන්ගේ ප්‍රථම ප්‍රධාන හතුර හැටියට සලකපු පරම හතුර හැටියට සලකපු වියට්නාමයේ අද රතු පළසෙලනවා ඇමරිකන් ධනපති සමාගම් වලට. ඔයගොල්ලන්ගේ ප්‍රාග්ධනය ගේන්න, ඔයගොල්ලන්ගේ දියුණු තාක්ෂණය ගේන්න, අපේ දරුවන්ට රස්සා බල දෙන්න අපිට උදව් කරන්න කියලා අද ආර්ථික අතින් ප්‍රාතිහාර්ය පානවා. ට්‍රම්ප් අන්ත දකුණේ හිටපු ඇමරිකාවේ අද ට්‍රම්ප් පරද්දලා ප්‍රගතිශීලී බලවේග සැන්ඩර්ස් බයිඩන් සම්දානය ජය අරන් තියෙනවා. අලුත් පරම්පරාවක් ඔළුව උස්සලා තියෙනවා. ස්කැන්ඩිනේවියානු රටවල් වල අපි දකින්නේ මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායපත්‍රය පුංචි අර ධනවත් පහ දුප්පත් උදවි අතරේ ලොකු පරතරයකට යන්නේ නැතුව මානුෂික සම ප්‍රතිපත්ති දකිනවා අපි. ලෝකේ පුරාද ජව සම්පන්න ප්‍රගතිශීලී නායකයෝ ලෝකය වෙනස් කරමින් ඉන්නවා. නවසිල්යන්ත අපි දකිනවා, ජසින්තා ආඩන් අපි දකිනවා, කැනඩාවේ අපි දකිනවා ට්‍රූඩ් ජස්ටින් ට්‍රූඩෝ අපි දකිනවා. ලංකාවටත් ඒ වගේ ප්‍රගතිශීලී ජව සම්පන්න තරුණ නායකත්වයක් අවශ්‍ය මොහොත දැන් උදා වෙලා තියෙනවා. ඒ සඳහා ඒ වගේ නායකත්වයකට ශක්තිමත් පාලනයක් ගෙන යන්න එතුමාගේ දයත් ශක්තිමත් කරන විදිහේ ජයග්‍රහණයක් අපි ලබා දිය යුතුව තිබෙනවා. අපිට මාධ්‍ය නැහැ, අපිට පත්තර නැහැ, අපිට විරුද්ධවාද මර්ධනය එල්ල කරනවා. ඔයගොල්ලෝ දැන් දකිනවා PTA එක ත්‍රස්ත විරෝධී පනත පාවිච්චි කළා ආණ්ඩුවට විරුද්ධව හඬනගෙන උදවියට. නඩු විභාග නැහැ, චෝදනා ඉදිරිපත් කිරීම නැහැ, උසාවි රදාන්නේ නැහැ. ආ දේශපාලන නායකත්වය තීන්දුව කරනවා මේ උදවිය ත්‍රස්තවාදීයි කියලා හිරේ දානවා. තරුණ ජීවිත තමන්ගේ ජීවිතේ හොඳම කාලය ඒ වදකාගාරවල අඳුරු තැන්වල ගත කරනවා. අර බලන්න මුදලිගේ එක්සත් අපේ පාක්ෂිකයෙක් නෙමෙයි, නමුත් පෙරටුගාමි පක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සාධාරණද මේක? රෑ 12ට ඒ වදකාගාර වලින් එළියට ගන්නවා, S2 වහනවා, ගෙනියනවා. මොනවද මේ කියන්නේ? මරණ බය දෙනවා. ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් බලාගෙනයි කියලා කියනවා. මේ වගේ පොලිස් රාජ්‍යයකට අපේ රට ගෙනියන්න හදන්නේ. අනික් පැත්තෙන් අධිආරක්ෂක කලාප ගැසට්ටුවක් නිකුත් කළා. අන්තිමට ජනතාවගේ විරෝධය හින්දා එක හකුල ගන්න සිද්ධ වුණා. දැන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා පුනරුත්ථාපන කාර්යාංශයක් ඇති කරන්න. නඩු විභාග නැහැ, දේශපාලන නායකත්වය තීන්දුව කරනවා මෙයාව පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් පුනරුත්ථාපන කඳවුරට ගෙනියන්න හදනවා. 71 පුනරුත්ථාපන ව්‍යාපාර තිබුණා, 80 ගණන්වල පුනරුත්ථාපන ව්‍යාපාර තිබුණා. ඒවා කොහොමද කළේ? උසාවියේ නඩු දාලා ලොකු වැරදි කරපු උදවියට හිර දඬුවම් දුන්නා. මුංචි වැරදි කරපු උදවියට පුනරුත්ථාපනය කරන්න ගෙනිච්චා. මේක චෝදනා නෑ, නඩු විභාග නෑ, දේශපාලන නායකත්වය තීන්දුව කරනවා. අන්න ඒ නිසා මේ ඒකාධිපති වියරුව අපි පරාජයට පත් කළ යුතුයි. අපිට පරාජයට පත් කරන්න පුළුවන්. ඒ සඳහා ඔබටත් මටත් ලොකු වගකීමක් තියෙනවා. 77 ජයග්‍රහණය JR ජයවර්ධන මහත්මයාට ලබා දුන්නේ කොයි විදිහටද? ඒ වගේ ජයග්‍රහණයකට අපි යා යුතුයි. මේ දුකෙන් මෙරට ගොඩ ගන්න පුළුවන් නිවැරදි දැක්ම ප්‍රතිපත්තිය ජව සම්පන්න නායකත්වය
පිරිසිදු නායකත්වය අපිට තියෙනවා. ඒ නිසා මේ ගමන ශක්තිමත් කරන්න මහර ආසනය ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල වැඩිචන්ද සංඛ්‍යාවකින් දිරන ආසනයක් බවට ලබන මැතිවරණදී පත් කරන්න ඉදිරියට එන්න කියන ඉල්ලීම තමුන්නාස ඉදිරියේ තවමින් මහර ජනතාවට ජය වේවා, සජිත් ප්‍රේමදාසයන්ට ජය වේවා, සමගි ජන බලවේගයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කළා. මේ කතාව මම සමාප්ත කරගන්නවා. බොහොම ස්තුතියි.